Right, then, so that was a killing other in Piligano, other so one books in YouTube channel licking, arang in a tabat, alut video at the gutter. Eating a Kohona tapi gear video ke diabicatakara, Kohoma the Gila Miname, a website, Yamanatam, a blog site taker, a customized Karagane, eating a pisampurning, edicapi, a Kira Duna, eating Eva Mutamai, api adeane, Kohoma the Kila Balana. හරියටම පළවෙනි බ්ලොග් සයිට් එකේ ඔයාගේ බ්ලොග් සයිට් එකේ හරියටම ඔයාට ගැළපෙන විදියට හරියටම පළවෙනි බ්ලොග් පෝස්ට් එක පෝස්ට් කරන්නේ කොහොමද කියලා බලන් තමයි අද අපි මෙන්න මේ වීඩියෝ එක යොදාගෙන තින්නේ. Right අපි කාලය ඉක්මනින්ම ගත කරන්නේ නැතුව එහෙම නැත්නම් waste කරන්නේ නැතුව අපි පටන් ගමු කොහොමද කියලා හරියටම පළවෙනි බ්ලොග් පෝස්ට් එක පෝස්ට් කරගන්නේ කොහොමද කියලා. Right, I am going to use the interface of the blogger template and the option bar in the dashboard. This is the first post. This is the pages. This is the post. This is the post. This is the post. This is the post. This is the page. Pages. Post කරන්න. ඉතින් post එකක් තමයි අපි දැන් post කරන්න යන්නේ. ඉතින් ඒක නිසා ඔන්න post වලට එන්න. ඇවිල්ලා මම මෙතන තියෙන new post කියන එක මෙන්න මේ විදියට click කරගන්න. Click කරගත්තට පස්සේ ඔන්න ඔයාට ඇවිල්ලා තියෙනවා අපි අර pages යටතේම තියෙන option ටික තමයි මේ විදියට දෙන මොකද title කියන එකක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාට option bar එකක් මෙතන ලබා දීලා තියෙනවා bold කරන්න, italic කරන්න මේ හැම දෙයක්ම. ඊට අමතරව මෙන්න මෙතන ටිකක් වැටියෙන් වාඩ් ලබා දීලා තියෙනවා ඊට අමතරව ඔයාලට මෙන්න මෙතන rough sheet එකක් එමු නැත්නම් soft copy එකක් මෙතන page එකක් ඇවිල්ලා තියෙනවා ඔයාලා type කරන්න right ඊට පස්සේ ඔයා මුලින්ම කරන්න ඕන ඔයාගේ blog post එක ඔයා මේ විදිහට හදා ගන්න ඕනේ ඉතින් මම මේ විදිහට හදාගෙන ඉවරයි ඉතින් මෙන්න මේක තමයි මම පළවෙනි blog post එක විදිහට මම publish කරන්න හිතාගෙන ඉන්නේ ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මම මෙන්න මේ විදියට මේක මේ විදියට හදාගෙන ඉවරයි මොකද මෙතන වචන මං හිතන්නේ 1500 2000කට අධික ප්‍රමාණයක් ඇති මම මුලින්ම හොයාගත්තේ ඇත්තෙම කියනවා සදන් ප්‍රොවින්ස් වල තියෙන එහෙම නැත්නම් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ තියෙන places ටිකක් තමයි places 10ක් පිළිබඳව තමයි මම පළවෙනි post එක දාන්න බලාපොරොත්තු වෙන් ඉන්නේ මොකද මම දකුණේ ඉන්න නිසා Right, I think mam palavini post ekata menna me vidiyata mam meka copy karagannawa copy karagena mam menna me vidiyata copy ekak aragena menna metana paste karaganna paste karaganna kota godak kattiye kiyana menna me waladi wage me wekata ehema naththam godak kattiye kiyana meka type karanna ona ehema naththam meka copy karawoda hariyanne ne ඉතින් ඒ වගේ දේවල් කියන ඒවලට බය වෙන්න එපා කිසිම අවුලක් වෙන්නේ නැහැ ඔයාගේ බ්ලොග් පෝස්ට් එක පෝස්ට් වෙන්න. ඒ වගේම තමයි ඔයාගේ ඇඩ්සන්ස් වලටත් කිසිම අවුලක් වෙන්නේ නැහැ මේක මේ විදියට කොපි කරලා පේස්ට් කරාට. නමුත් කොහම වුණත් ඔයාගේම වගේ විදියට තියෙනව වෙන කෙනෙක්ගෙන් අරගෙන කොපි එක කරලා වෙන කෙනෙක්ගෙන් කොපි කරලා අරගෙන මේතන පේස්ට් කරන්න එපා. ඔයාගේම විදියට ඔයා මේක හදන්න නැඹුරු වෙන්න. ඉතින් මේ විදියට හදාගත්තොත් ඔයාට කිසිම අවුලක් වෙන්නේ නැහැ. ඇඩ්සන්ස් ලබා ගන්න ඉක්මනින්ම ඇඩ්සන්ස් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. Right ඉතින් මම මෙන්න මේක මම මේක පොඩ්ඩක් මේක වෙනස් කරගන්නවා medium වලට දාලා medium වලට දාලා මම ඔය විදියට තියාගන්නවා. ඊට පස්සේ මම කරන්නේ මගේ WordPad එකට යනවා. WordPad එකට ගිහිල්ලා ඔන්න Mirissa Beach කියන එක තමයි මම මුලින්ම අරගන්නේ. ඊට පස්සේ මම Mirissa Beach කියන එකට අදාළ මගේ details ටික මම මේ විදිහට අරගන්නවා බලමුකෝ මුලින්ම මෙන්න මේ විදිහට අරගන්නවා අපි Mirissa Beach කියන එක ඔන්න ඔච්චරයි තියෙන්නේ ඒ ටික අරගත්ත copy කරගත්ත copy කරගෙන මම යනවා නැවතත් මේ විදිහට editor ට ගිහිල්ලා මම මෙන්න මෙතන enter button එක මේ විදිහට පල්ලෙහාට දීලා මම මේක මේ විදිහට paste කරගන්නවා paste කරගත්තට පස්සේ ඔයාලා බලනවා Mirissa Beach කියන්නේ මගේ category එක. ඉතින් මෙතනදී heading එකක් තමයි ඒක. ඉතින් මම ඒක heading එකක් විදිහට මම මෙතන කියනවා යාට heading එකක් මේක මේක වෙනස් කරලා පෙන්වන්නයි කියලා. ඊට පස්සේ මෙයා කරන්නේ මේක වෙනස් කරලා පෙන්වනවා. ඊට පස්සේ මම මට ඕන මේක පොඩ්ඩක් large කරන්න. අන්න මම ඒක පොඩ්ඩක් ලොකු කරා. ඊට පස්සේ මට ඕන මේකේ යටින් ඉරක් අදින්න. ඉතින් මම මේක කරලා මම මේක යටින් ඉරක් ඇඳා. ඊට පස්සේ මට ඕන මෙන්න මේ විදිහට මේක ඔය විදිහටම තියන්න මේ ටික
කිසිම දෙයක් කරන්න නැතුව pages ටික ওই විදිහට මේකක් තියාගන්න. ඊට අමතරව මට ඕන මෙන්න මෙතන උඩට photo එකක් add කරගන්න. Photo එකක් add කරන්න ගියාට පස්සේ ඔන්න ඔය විදිහට තියන්න. තියලා ඔයා මෙන්න මෙතන insert image වලට යන්න. Insert image වලට ගියාට පස්සේ ඔයාගේ මේක ඇතුලේ. එහෙම නැත්නම් තව computer එක ඇතුලේ තියෙන photos මේ විදිහට open වෙන්න ගන්නවා. Open වුණාට පස්සේ choose file කියන එකට යන්න. Choose file කියන එකට ගියාට පස්සේ ඔයාගේ මෙන්න මේ විදිහට open වෙනවා. ඉතින් දැන් මගේ මේක තියෙන්නේ මෙන්න මෙතනට ගිහිල්ලා මෙතන තියෙන page එක මම open කරගන්නම්. Right මෙන්න මේකද කොහෙ තියෙන්නේ? Right මෙන්න මේකෙ තියෙන්නේ. Photo වලට ගිහිල්ලා ඔන්න තියෙනවා මම photo ටික දාගෙන. ඉතින් දැන් මිරිස්ස beach නේ. ඉතින් මිරිස්ස beach කියන එක මම මේ විදිහට මේක අරන් දීලා ඔන්න ඔය විදිහට දෙනවා. දීලා ඔක පොඩ්ඩක් load වෙන දීලා මේක load වුණාට පස්සේ මට තියෙන්නේ select කියන එක ලබා දෙන්න විතරයි. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මේක load වේවි. Right ඉතින් දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේක load වෙලා තින්නේ. දැන් මට මේක select කරන්න විතරයි තින්නේ. ඔන්න අපේ photo එක මෙතනට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක customization එක ඔයාලට කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. large කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි all text එක title text එක දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මෙතනට ඔයා දෙන්න අනිවාර්යයෙන්ම මිරිස්ස beach කියන එක ඔයා අනිවාර්යයෙන්ම දෙන්න. ඉතින් ඒවා අර type කරන ඒවලට එමන් නැත්තම් මේක ගොඩාක් බලපානවා. SEO වලට මෙන්න මේවා බලපානවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම මේවා අනිවාර්යයෙන්ම ලබා දෙන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මම මෙන්න මේක copy කරගන්නවා. copy කරගෙන මම නැවතත් මෙන්න මෙතනට මේක ලබා දෙනවා. ඊට පස්සේ මම මේක large කරගත්තා. දැන් මම මේක update කරනවා. ඔන්න අපේ photo එක ටිකක් ලොකු වුණා. ඊට පස්සේ මම කරන්නේ මෙතනට ගිහිල්ලා මට මෙතන caption එක දෙන්න තියෙනවා. අපි සාමාන්‍යයෙන් caption එක දෙන්න නම් මෙතන ඒ අකුරට තමයි click කරන්නේ. ඒ අකුරට click කරාට පස්සේ ඔන්න caption එක ඇවිල්ලා තියෙනවා. මම මේක මෙන්න මේ විදිහට මිරිස්ස beach කියලා මේක ලබා දීලා මම මේක ওই විදිහට තියෙනවා. ඊට පස්සේ අපට ඕන තැනට මේක අරන් යන්න පුළුවන්. ඔය දැක්කනේ. ඔය අපට ඕන තැනට එහාට මෙහාට අරන් යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ මම කරන්නේ මෙන්න මෙතන ওই විදිහට තියනවාද එහෙම නැත්නම් මෙන්න මේ විදිහට තියමුකෝ. මේ විදිහට තියලා මට ඕන මේක පොඩ්ඩක් උඩට ගන්න. උඩට ගන්න ඕනට පස්සේ ඔන්න ඔය විදිහට තියාපනම් මට ලස්සනයි කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා මම ඔන්න ඔය විදිහට තියන්න අමතක කරේ නැහැ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ සේරම ටික මේ විදිහට ක්ලික් කරන්න මේ විදිහට සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන ඔයා මේක ජස්ටිෆයි කරන්න අමතක කරන්න එපා. ජස්ටිෆයි කරලා ඒ වගේම තමයි ඔයා අර ලබා දුන්න මීඩියම් සයිස් එක මේකටත් අනිවාර්යයෙන්ම ඇඩ් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඔයාගේ බ්ලොග් පෝස්ට් එකට පළවෙනි බ්ලොග් පෝස්ට් එකට අදාළ මේව ටික ලබා දෙන්නේ. ඉතින් මං මගේ කොටස් 10ක් තියෙනවා. මම එකින් එක මේ විදිහට ඉක්මනින්ම දාගන්න සම්පූර්ණම කරන් දින අර විදිහම තමයි. ඉතින් කිසිම දෙයක් වෙනස් කරන් දෙයක් නැහැ. මේ විදිහම තමයි ඔයාට මේක දාගන්න තියෙන්නේ. Right ඉතින් දැන් ඔයාට බලා ගන්න පුළුවන් මම මගේ ඔන්න පෝස්ට් එක එහෙම නැත්නම් මගේ පළවෙනි වෙබ් පෝස්ට් එක මේ විදිහට මම පෝස්ට් කරලා ඉවරයි. Right පෝස්ට් කරන්න කලින් ඔන්න මම මේ ටිකේ සම්පූර්ණ දේවල් ටික කරගෙන ඉවරයි. ඊට පස්සේ මට දැන් කරන් තියෙන්නේ මේකේ අඩුපාඩු තියනවාද මේකේ වැරදි අඩුපාඩු මොනවා හරි තියනවාද මේ ටික අනිවාර්යයෙන්ම බලන්න අමතක කරන්න එපා. ඉතින් මෙතනදී මම හික්කඩුව ගැන කිව්වා. ඒ වගේම උඩවල නැෂනල් පාර්ක් එක ඇල්ල ඊට පස්සේ උන වටුන බේ එක ඒ වගේම තමයි තංගල්ල බීච් එක යාල නැෂනල් පාර්ක් එක ගෝල් ෆෝට් එක මෙන්න මේ හැම පිළිබඳව මම මෙතනදී ලබා දීලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙන්න මේ විදිහට මම මේක ලබා දීලා තියෙනවා. රයිට් ඊට පස්සේ මම කරන්න යන්නේ මෙන්න මෙතනදී මට ලොකු දෙයක් නැහැ. දැන් ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතනට යන්න. ලේබල්ස් වලට ගියාට පස්සේ ලේබල්ස් වලට යන්න කලින් මෙතන ටයිටල් එක දෙන්න තියෙනවා. ටයිටල් එකට මම දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නේ මෙන්න මෙතන සදර්න් කියලා එකක් තියෙනවා. මෙතන සදර්න් ප්‍රොවින්ස් පොපියුලර් ප්ලේසස් ෆෝ ශ්‍රී ලංකා කියන එක තමයි දෙන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ මම කරන්න මෙතනට ගිහිල්ලා සදර්න් ප්‍රොවින්ස් කියන එක ටයිප් කරගන්නවා. ශ්‍රී ලංකා කියලා මම ටයිප් කරගත්තා. right ඊට පස්සේ මම මෙන්න මේ විදිහට තමයි මගේ ටයිටල් එක මම දෙන්න හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ මම මේ ටයිටල් එක මේ විදිහට කොපි කරගන්නවා. කොපි කරගෙන මම යනවා මෙන්න මෙතනට.
මෙතනට ගිහිල්ලා අපට පුළුවන් labels තියෙනවා එහෙම තමයි publish on කියලා date එක තියෙනවා permalink තියෙනවා location තියෙනවා search description තියෙනවා options කියලා මෙන්න මේ ටිකක් තියෙනවා labels වලට ගිහිල්ලා ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙතන separate විදියට ඔන්න ඔය විදියට ඔයාගේ title එක මේ විදියටම ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඊට පස්සේ publish on කියන එක මෙතනට දීලා ඔයාට පුළුවන් automatic දෙන්න පුළුවන් set date එකක් ඔයාට මේ විදියට ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඒ date එකට මේක publish වෙන්න හදන්න පුළුවන් හැකියාව තියෙනවා permalink කියන එක මේක මේ විදිහටම තියන්න auto permalink කියන එක මේක වෙනස් කරන්න යන්නේ එපා ඊට පස්සේ ඔයාට පුළුවන් මේකේ location එක දෙන්න මෙතනදී මම දෙනවා southern province කියලා ශ්‍රී ලංකා මේ විදිහට දෙනවා දීලා මම මේක මේ විදිහට මේක search කරගන්නවා search කරගත්තට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඔන්න ඔය විදිහට ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මම මේකත් මේ විදිහට තියා ගන්නවා ඊට පස්සේ search description එක වචන 150ක් දෙන්න පුළුවන් මෙන්න මේ description එකටත් ඔයාලට මේකේ title එක දෙන්න පුළුවන් ඒ වුම තමයි title එකට අමතරව තව වචන ඔයාලට මේක දෙන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් ඒවා අමතක කරන්න එපා ඉතින් මෙතනදී 2024 මේ වගේ දේවල් දෙන්න පුළුවන් ඊට පස්සේ මම ඔප්ෂන්ස් වලට ගිහිල්ලා රීඩර් කමෙන්ට්ස් අටතේ allow button එක ওই විදිහට press කරලා තියෙනවා. ඉතින් මොකද comments ඕන එක්කගෙන දාන්න පුළුවන් විදිහට තමයි මම මේක හදලා තියෙන්නේ. right ඉතින් ඔන්න ඔය ටික විතරයි කරන් තියෙන්නේ. මේක කරලා ඔයාලට preview එක බලන්න පුළුවන් හැකියාව තියෙනවා. preview එක බැලුවාට පස්සේ ඔයාලට පේන්නේ ඔන්න ඔය විදිහට තමයි. හරිද? මෙන්න මේ විදිහට තමයි අපේ preview එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් ගොඩක් ලස්සනට තියෙන නේද මෙන්න මේ එක මිරිස බීච් එක ගැන එහෙම ගෝල් ෆෝට් එක ගැන මේ පිළිබඳව සම්පූර්ණයෙන් ඕනම එක්කෙනෙක්ට බලන්න පුළුවන් හැකියාව දිනන ලස්සනට පින්තූර ඔයාලට පුළුවන් අනිවාර්යෙන් ඔයාගේ පෝස්ට් එකට වීඩියෝස් ඇතුළත් කරන්න පුළුවන් හැකියාව දෙන මේ අනිවාර්යෙන් වීඩියෝස් ඇඩ් කරන්න ෆොටෝස් ඇඩ් කරන්න මේ හැම දෙයක්ම ඇඩ් කරන්න අමතක කරන්න එපා ඉතින් ඒ සේරමත් එක්ක ඇඩ් කරලා තමයි ඔයාලට මේ සම්පූර්ණ බ්ලොගින් එක කරගන්න පුළුවන් හැකියාව දෙන්නේ. ඒ වගේම තමයි ඔයාලට PC එක පේනවා නම් ওই විදියට, ඒ වගේම තමයි ටැබ්ලට් එකක, තමයි ස්මාර්ට් ෆෝන් එකක පේනවා නම් ওই විදියට, මේ විදියට තමයි ඔයාලට බලා ගන්න පුළුවන් හැකියාව දෙන්නේ. ඉතින් ওই විදියට අනිවාර්යෙන් ඕක හදාගත්තට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ නැවතත් මෙතනට එන්න පෝස්ට් එකට. පෝස්ට් එක ලැබුණා පබ්ලිෂ් කියන එක මේ විදියට කන්ෆර්ම් කරන්න. ඊට පස්සේ සුපුරුදු පරිදි මේක ඔන්න ඔය විදියට පෝස්ට් වෙලා තියෙනවා. ඉතින් ඕක බලා ගන්න පුළුවන්. නමුත් මේක තවම මිනිස්සුන්ට බලන්න පුළුවන් තත්ත්වෙට හැදිලා නැහැ. ඉතින් මිනිස්සුන්ට හැදෙන තත්ත්වෙපත් කරන්න මම ඊළඟ වීඩියෝ එකේදී අනිවාර්යයෙන් කියලා දෙන්නම්. ඉතින් අද මම ඔයාලට කියලා දුන්නේ පළවෙනි වීඩියෝ එක ඇඩ් කරන්න. එවනම් පළවෙනි වීඩියෝ එක පෝස්ට් කරන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් ඒ වගේම තමයි මෙතනදී ඔයාලට බලන්න පුළුවන් මේක ඩිලීට් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේදී රිවර්ට් ඩ්‍රාෆ්ට් කරන්න පුළුවන්. නැවත ඒ වගේම තමයි අප්ලයි ලේබල්ස් ස්පෝස්ට් ලේබල්ස් ඇඩ් කරන්න පුළුවන්. ඩිලීට් කරන්න පුළුවන්. මේක ප්‍රීවිව් එක බලන්න පුළුවන්. ඒ වගේම තමයි මේක පබ්ලිෂ් කරලා තියෙන්නේ හැපි නයිට් නන් කියන වෙබ්සයිට් එකෙන්. ඒ වගේම තමයි මේක ෂෙයා කරනවා නම් මෙන්න මේ බටන් එක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි කවුරුහරි කමෙන්ට්ස් දාලා තිනවන කමෙන්ට් කවුන්ට් එක මෙතන නිවැටෙනවා. ඒ වගේම තමයි කට්ටිය බලලා තියෙන ප්‍රමාණයෙන් නිව් කවුන්ට් එක ඔන්න ඔතන බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් පළවෙනි පෝස්ට් එක පෝස්ට් කරන්නේ ඔන්න ඔය විතර තමයි. ඉතින් මේකෙදි ගොඩාක් දේවල් ඔයා දැනගන්න තියෙයි කියලා හිතනවා. ඉතින් ඔයාලට මේක නැවත එඩිට් කරන්න ඕන නම් මේක උඩට ක්ලික් කරාට පස්සේ ඔයාලට නැවතත් මේකට යන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ හැම දෙයකින්ම ඔයාලට පුළුවන් හරියටම ඔයාලට මේක පබ්ලිෂ් කරන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් ඔයාගේ හෝටල් එකක් තියෙනවා නම් හෝටල් එකේ නම මේ වලට දාන්න, මේකේ කොටේෂන් දාන්න පුළුවන් හැකියාව දෙන. ඉතින් මේවා දාලා ඔයාලට පුළුවන් මෙන්න මේ හරහා ඔයාලට ලින්ක් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ලින්ක් කරාට පස්සේ ඔයාගේ වෙබ්සයිට් එකට ඔයාලට කෙනින්ම මේකේ යූසර්ස්ලා ගෙන්න ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදියට ඔයාලට එන්න ඔයාලට ගොඩාක් දේවල් ඔළුවට යනවා. ඉතින් අනිවාර්යෙන්ම ඒ දේවල් අනිවාර්යෙන්ම අමතක කරගන්න එපා කියන දේ තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ.
ඉතින් අද වීඩියෝ එක ඔයාලට ගොඩාක්ම වැදගත් වෙන්න ඇති. ඉතින් අනිවාර්යයෙන්ම දන්නත් කෙනෙක්ට අනිවාර්යෙන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි අපේ YouTube channel එක මේ වෙනකොට subscribe කරලා නැත්නම් ඔයාලට පුළුවන් දැම්ම subscribe වෙන්න. ඒක තමයි notification bell එකත් click කරලම තියාගත්තේ. ඉතින් ඔයාලට හැමදාම මම upload කරපු ගමන් ඔයාලට බලන්න පුළුවන් හැකියාව තියෙනවා අලුත්ම අලුත් videos. ඉතින් නැවත හමු වෙමු බලාපොරොත්තු වෙන අතට මම ඔයාලගෙන් සමු ගන්න ඔයාලා හැමෝන්ටම සුවදායි සතියක් කියන ගමන් ඊළඟ වීඩියෝ එකේදී නැවතත් අපි හමු වෙමු. තකන් ඔයාලා හැමෝන්ටම සුවදායි සතියක්.